යම් හේකින් මහමැතිවරණය තියලා ජනාධිපතිවරයා කිව්වොත් ජනාධිපතිවරණය තියන්න මුදල් නැහැ කියලා. ඒක තමයි මේ ඡන්දේ තියෙන විශේෂත්වය. මේක පළාත් පාලන ඡන්දේ හරි පළාත් සභා ඡන්දේ හරි වගේ එකක් නෙමෙයි. අපේ රටේ පවත්වන ප්‍රධාන ඡන්ද හතරෙන් ව්‍යවස්ථාවෙන් හරියටම දිනවකවානු නිශ්චිත වෙන ඡන්දය තමයි ජනාධිපතිවරණය. ජේ.ආර්. ජයවර්ධන 78 මේ ව්‍යවස්ථාව හදලා තින්නේ තනිකරම ජනාධිපති ධූරය කේන්ද්‍ර කරගෙන. මේ ව්‍යවස්ථාවේ හැම අස්සක් මුල්ලක් නෑරම ජනාධිපතිවරයාගේ බලය විහිදිලා තියෙන්නේ. ඒ නිසා මේක නිකන් අර එක කරුණක් අරගෙන ජනාධිපතිවරයා හවුසි කරන වගේ දේවල් කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් නෙමෙයි මේක. ඒ නිසා ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්පූර්ණ වෙන්න අවුරුදු 5කට මාසෙකට කලින් අලුත් ජනාධිපති පත්‍ර තියෙන්න ඕන කියලා ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒක මාසෙකට කලින් සහ මාස දෙකකට නොවැඩි කාලයකදී. එහෙමත් පැහැදිලිව කරලා තියෙනවා. ඉතින් මේක ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවයක්. ජනාධිපතිවරණය මොනම සාධකයක් උඩවත් සල්ලි නැහැ කියලා, ආරක්ෂාව දෙන පොලිසිය නැහැ කියලා, එහෙම නැත්නම් අපේ තුන් ගඟවතුරක් ගැලුවා කියලා, නැත්නම් රටේ තැන් තැන් වල බෝම්බ පිපිරුවා කියලා, කිසිම හේතුවක් නැහැ ජනාධිපතිවරණයක් එක දිනයකින්වත් කල් දාන්න. අර මම පැහැදිලිව සඳහන් කරපු දින වකවානුව කියන්නේ ඒ සති හතර ඇතුළතදී ඡන්දය පැවැත්විය යුතුමයි. මැතිවර කොමිසම ජූලි 22ත් අගෝස්තු 19ත් අතර සති හතරේදී මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කරනවා. යම් මේකින් පාර්ලිමේන්තු මැතිවරණය තිබුණොත් NPP එකට ආසන කීයක් ගන්න පුළුවන් කියලා මේ වෙලාවේ බිමේ රැල්ල ඔබට තේරුණාද? දැනට මම දැක්ක සමහර සමීක්ෂණ කණ්ඩායම් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්ක සමීක්ෂණ කරලා යම් යම් දේවල් ඉදිරිපත් කළා තියෙනවා. කොහොමත් ජාතික ජනබලයකට බහුතරයක් දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ජනතාව ඉන්නේ මොන ඡන්දයක්ද කියන එකට වඩා එන ඕනෑම ඡන්දයකදී මේරට බංකොලොත් කරපු මේ ජනතාවගේ ජීවිත කඩා බිඳවට්ටලා විනාශ කරපු අයට පාඩම ගන්න බලාගෙන. ඒක මහමැතිවරණයක් ආවොත් ඒ විදිහට වෙයි, ජනාධිපතිවරණයක් ආවොත් ඒ විදිහට වෙයි. ජනාධිපතිවරණ පස්සේ මහමැතිවරණයක් ආවොත් මේක මම හිතන්නේ තවත් අපේ ජයග්‍රහණය තවත් ඉස්සරහට යාවි. හැබැයි ඒ ඕනම ඡන්දයකදී ජනතාව තමන්ගේ මතය මාලිමාවත් එක්ක ප්‍රකාශ කරනවා කියන එක තමයි හැම පැත්තෙම අපිට දැනෙන දේවල් තියෙනවා. විද්‍යාත්මක කරපු සමීක්ෂණ සහ බුද්ධිංශ වාර්තා තියෙනවා. ඒ සියල්ලකින් පේන්නේ එක. යමකින් ජනාධිපතිවරණය මුලින් තිබුණොත් අනුර කුමාර දිසානායකට මේ තරඟයේ තියෙන ප්‍රධාන අභියෝග මොනවද ඔබ දකින විදියට? අපට විශේෂම අභියෝගයක් නෑ. දැන් අභියෝගය හරි පැහැදිලි. ඒ කියන්නේ يعني අභියෝගයක් ඇත්තම නැද්ද? දැන් අපි අභියෝගයක් හැටි මේක ගන්නවා. මොකද දැන් රට බංකොලොත්තුනේ නිකන් නෙවෙයිනේ. ඒ කියන්නේ සුනාමියක් ඇවිල්ලා, ගංවතුරක් ඇවිල්ලා, භූමිකම්පාවක් වෙලා රට මේ තත්ත්වයට පත් වුණා නම් ඒක වෙන තත්ත්වයක්. හැබැයි රට බංකොලොත්තුනේ රට පාලනය කරපු කණ්ඩායම් විසින් මේ රටේ ජනතාවගේ දේපල හොරා කෑම නිසා, රටේ ජනතාවගේ බදු මුදල් හොරා කෑපු නිසා. ඒතකොට ඒ ගොඩගහගත්ත ධනය ඒගොල්ලන්ට තියෙනවා, දේශීයව සහ විදේශීයව. ඒ අය අනිවාර්ය වශයෙන්ම ඒ මුදල් ඡන්දයට වියදම් කරනවා. ඔවුන්ට මාධ්‍ය සමාජ මාධ්‍ය හැසිරීම සඳහා ඒ මුදල් වියදම් කිරීමේ බලය හැකියාව තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක ඒක අපිට අභියෝගයක්. ඒ කියන්නේ අපිට මේ එන එහෙන් එන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහද කවුද කියන එකට වඩා අපි දන්නවා ඒ සියලු දෙනා තමන්ගේ අර ගල උඩ සරන බවට මේ ඡන්දේ පත් කරගන්නවා. ඉතින් ඇත්තනේ ලහිරු. දැන් මම පාර්ලිමේන්තුවේ නැති වුණාම මට නැති වුණේ මොකද්ද? മന്ത്രിකම. මම පක්ෂ දේශපාලනේ මගේ වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ඔබ හිතනවාද මේ රට පාලනය කරපු අයට, කරපු අයට, දැන් විපක්ෂී හිටිය රට පාලනය කරපු අයට ඉදිරියේදී නැති වෙන නියමිත മന്ത്രിකම් විතරක් නෙමෙයි, ඔවුන් ගොඩනගාගෙන ඉන්න සමස්ත තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ අනාගත සැලසුම්, කොටින්ම කිව්වොත් ඔවුන්ගේ අනාගතයම තමයි මේ මැතිවරණයත් එක්ක අවසාන වෙන්නේ. ඉතින් ඒකට අවසාන මොහොත දක්වා ඔවුන් තමන්ගේ ඒ තමන්ගේ ජීවිතය, තමන්ගේ සුඛෝභෝගී ජීවිතය, තමන්ගේ වරප්‍රසාද, තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කටයුතු කරයි කියලා අපිට දැනුත් පේනවා මේ එකරාශී වීම හැටියට. කවුද හිතුවේ දැන් ඔබ හිතන්නකෝ, ඒ කියන්නේ රාජපක්ෂ ඇතුළු මේ පොහොට්ටුවේ ඡන්දෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරයි කියලා 2019 කවුරුවත් හිතුවද? රනිල්, මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, ගෝඨාභය ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරමින් ජනාධිපතිවරණ මකර උප්පරට්ටියක් දාන්න පුළුවන්ද? දැන් කොහොමද එන් මාලිමාවේ ගමන වළක්වන්නේ කියලා සාකච්ඡා කරයි කියලා නිකන් හිතන්නවත් පුළුවන්කමක් තිබ්බද 2019-20 කාලේ? බෑනේ. ඉතින් එහෙම වෙලා තියෙන, එහෙම වෙලා තියෙන්නේ. මේක ඔවුන්ට ඉතාම මාරාන්තික ඡන්දයක් බවට පත් වෙනවා. මොකද දේශපාලනිකව ඒක වෙන්නෙම
අද ජනතාව තේරුම් අරන් ඉන්නවා රට විනාශ කරේ කවුද කියලා වක් කියන්නේ කවුද කියලා. ඒක ඒ නිසා අපිට අභියෝගය තියෙන්නේ මං කිව්වා වගේ මේ හොරා කාපු සල්ලි වලින් ඕන් කරන මැතිවරණ මෙහෙයුම ගැන අපි අවධානමින් ඉන්නවා. දැන් අපි JP නැත්නම් NPP පොදු විමාලිමාව ගත්තම ගොඩක් කලකට මේ ඉන්නේ දන්න කියන චරිත බොහොම අතලොස්සයි. ඔබ වෙන්න පුළුවන් සුලින් හඳුන්නේ නැති. ඊට පස්සේ අපි බිමල් ඊට පස්සේ ලාල්කාන්ත මේ වගේ හරි සුළු චරිත ප්‍රමාණයක් තමයි දන්නේ. මේවා මේ අතේ ඇඟිලි වලටත් හරිම අඩුයි ගණන් කරොත්. හැබැයි දැන් ආණ්ඩුවක් කරනකොට ඒක ලේසි පහසු නැහැ. ආර්ථිකයේ පැත්තෙන්, විදේශ ඇමති පැත්තෙන්, සංචාරකයේ පැත්තෙන්, ක්‍රීඩා පැත්තෙන් සෑහෙන්න බාර දූර කාර්යයන් තිබෙනවා. මේ වට චරිත ඉන්නෝනේ. කොහොමද මේක මාලිමාව කළමනාකරණය කරගන්නේ? රටක් මෙහෙයවීමේදී වැදගත් වෙන්නේ ඒ විෂයට ඒ විෂය පිළිබඳ තියෙන දැනුම, ඒ විෂය ඉදිරියට වර්ධනය කර ගැනීමට තියෙන උනන්දුව, කැපවීම සහ දේශපාලනයේ අත්දැකීම් ප්‍රමාණය. ඔය සියල්ල වැදගත් වෙනවා. සා මට ඒකට තව එකක් ඉක්උත් කරන්න ඕනේ. දැන් ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් ලංකාවේ මුදල් අමාත්‍යාංශය ගත්තොත් දැන් ගොඩක් ලංකාවේ යූනියන් තියෙන එකට සම්බන්ධ වෙලා. ඒතොර මේක ලේසි පහසු නෑ මේ 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 සියල්ල කළමනාකරණය කර ගැනීම. දැන් ආර්ථික ශාස්ත්‍රයේ ආර්ථික විශේෂඥයින් ගණනාවක්. පෞද්ගලික අංශයේ දක්ෂතම ව්‍යාපාරකයන් කළමනාකරණ කියන්නේ GM ලා වගේ ඒ ලෙවල් එකේ CEO ලා ලෙවල් එකේ අය ගණනාවක්. අනිත් පැත්තෙන් ආර්ථික විද්‍යාව තමන්ගේ විෂයයට හදාරපු දේශපාලන නිරත වෙන අය ගණනාවක් අපිත් එක්ක ඉන්නවා. මේ කණ්ඩායම තමයි ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිල නියෝජනය කරන්නේ. උදාහරණයක් හැටියට මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, හර්ෂණ සූර්යප්පෙරුම, ඊළඟට අපේ දේශපාලනගත වසන් සමරසිංහ, සුනිල් හඳුන්නේත්ති, මේ ආදි කණ්ඩායමක් අපිට ඉන්නවා. ඉතින් ආර්ථිකය සම්බන්ධයෙන් දැනුම හැකියාව විශේෂඥභාවය ඕනනම් එතන තියෙනවා. නමුත් දැන් රටේ ජනතාව මුදල් ඇමතුණු හැටි කවුද දන්නේ? බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, තව කවුද? ඔන්න වගේ කට්ටියක්නේ දන්නේ. ඉතින් ඒ අය මොකින්ද? විෂය නෙමෙයි ප්‍රවීණයෝ, පාර්ලිමේන්තුවේ ඉඳලා රට දන්නවා. මම හිතන රටක් ආණ්ඩු කරන්නට වැදගත් වෙන්නේ ඒ පාර්ලිමේන්තුවේ සිට ලබාගත් ජනප්‍රියකම නෙමෙයි. ඒ විෂයට කරන්න පුළුවන් සාධාරණේ. ඉතින් ඒකට අදාළ කරන අය අපි ළඟ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය තාම පාර්ලිමේන්තුවට ගිහිලා නැහැ. දැන් රට දන්නේ පාර්ලිමේන්තුවට ගිය අයගෙන් නම්, රටේ ජනතාව ඇමතිවරු කියලා බාන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් නම් ඔබ කියන එක ඇත්ත. ඉතින් අපේ ඉන්නේ දැන් ඉන්නේ 3 දෙනා. ඊට පස්සේ අපි හිටපු අයගෙන් ඉන්න ප්‍රමාණයක් තියෙනවා. නමුත් ওই தත් වෙනස් වෙනවා ඊළඟ බහමැතිවරණයෙන් පස්සේදී. මොකද ජනතාව ඡන්ද දෙන්නේ මාලිමාවට. අපි ඒ ජනතාවට ඉතාම සාධාරණයක් කරන්න පුළුවන් කණ්ඩායම ඉදිරිපත් කරනවා. ආණ්ඩුවක් කරන්න පුළුවන් කණ්ඩායම ඉදිරිපත් කරනවා. ඡන්දෙට දිස්ත්‍රික් වලට වගේම ජාතික ලයිස්ට් වෙනුත්. ඒතර ඒ අය තමන්ගේ වාක්‍යෙම හරියට ඉෂ්ට කරයි. මම කියන උදාහරණයක් ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරාම ඔබ දන්නේ මාව. නමුත් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන කියන්නේ ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයි. අපේ විශේෂඥවද නිහාල් ලැබේසිං අපේ පක්ෂ ලේකම්, ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ කලාපේ භාරව කටයුතු කරපු කෙනෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩගත් නිලතර දරපු කෙනෙක්. ඒ ෆීල්ඩ් එකේ දන්න වුණාට දේශපාලනයේදී ඔහු දන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ඒ විෂයන් ගොඩදැමීම සඳහා දැනුම හැකියාව කුසලතාවය තියෙන, ඒ වගේම දේශපාලන අංක භාවය තියෙන අය ඒකට ඔය අමාත්‍යාංශයකට ඕන නම් අපේ කැබිනට් එක අපේ 25කට තමයි සීමා කරන්නේ. කැබිනට් එක 25නේ, ඔය වගේ කැබිනට් 5ක් විතර හදන්න පුළුවන් කට්ටිය අපි ළඟ ඉන්නවා. හරි. යම් මේකින් අපි කියමු ජනාධිපතිවරණයේ තිබිලා අනුර කුමාර දිසානායක ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා වෙනවා. හැබැයි ඊට පස්සේ ඔහුට කැබිනට්ුවක් හදන්න වෙනවා. කොහොමද මේ 3 දෙනාගෙන් විතරද හදන්නේ? නැත්නම් අනිකුත් දේශපාලනික මේ මොහොතේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තේ කත්වල බැඳ ගන්න සිද්ධ වෙනවද? ජනාධිපතිවරණයක් තියලා ප්‍රතිඵලය නිකුත් කරලා අවසන් වුවහම මම කිව්වා අපි ඉස්ලාම් කරන වැඩේ තමයි පාර්ලිමේන්තුව විසිරෝන එක. පාර්ලිමේන්තුව විසිරුල්ලා නාම යෝජනා කැඳවලා ඡන්දය පවත්වන්න අපිට සති 8ක කාලයක් ප්‍රමාණවත්. මාස 2යි. ඒ මාස 2 ඇතුළතදී රට මෙහෙවන්න පුළුවන් ක්‍රමය ව්‍යවස්ථාවක් සඳහන් වෙලා තියෙනවා. අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පුළුවන් සියලු අමාත්‍යංශවලට ලේකම්වරුපත් කරලා ඒ හරහා රට දුවන්න තෝරන්න පුළුවන්. මාස 2යි නොක් කාලයක් නෙවෙයි. ඊට පස්සේ ජනතාව මේ අමාත්‍යංශ කරන්න පුළුවන් හොඳම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉවනවා. ඉතින් එහෙම ඔප්ෂන් නෙවෙයිත් මේකේ තියෙනවා. ඒක ව්‍යවස්ථානුකූලයි. ඒක කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩක්. ඉතින් අපි බලමු. එහෙම නැත්නම් ඉතින් මේ පාර්ලිමේන්තුවෙන් කවුද ගන්නේ?
දැත් ශක්තිමත් කරගන්න කාගත් සයිල බගන්න නැද ජනතාව මේ බොහෝය ප්‍රතික්ෂේප කරලන තියෙන්නේ. අපි කියන ඒ අයටත් හොඳයි අලුත් ජනවරමකින් පාර්ලිමේන්තුර එන එක. ඒ ආවට පස්සේදී අපේ ආණ්ඩුවක ප්‍රතිපත්ති පිළිගන්නේ ගො ලෑස්සි නම් ඒගොල්ලන්ට පුළුවන් විවිධාකාරයකට උදව් කරන්න. සමහර පාර්ලිමේන්තුවේ කාර්ක සභාවල සභාපති ධූර හෝ ඒවයේ වගකීම් අරගෙන ඒ වගේම ඒක විවිධ අපිට පුළුවන් පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ එවැනි අය ආණ්ඩුකරණයට දායක කරගන්න විවිධ ක්‍රම තියෙනවා. කියන්නේ මේක ආණ්ඩුව ඇතුළටම ගන්නවා කියලා එකක් නෑ, ඇමතිකම් දීලා විවිධ ක්‍රම හදන්න පුළුවන්. ඉතින් ඒක ඒක අපි ලබා ගන්නා ප්‍රමාණය ඒ අය පාර්ලිමේන්තු දෙනවද නැද්ද කියන එකත් වැදගත් නේ. දැන් මේ ඉන්න අයට අපි හඳහම් බල්ල තේරුමක් නෑ. ජනවර්මක් සහිත ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ආවොත් ඒ ජනතාවට වග කියන්න පුළුවන් හැටියට ඒගොල්ලෝ හැසිරෙයි කියලා අපි කල්පනා කරනවා. එවැනි අවස්ථාවකදී අපි බලමු කවුද රට ගොඩනැගීමට දායක කරගන්න පුළුවන් අය කියලා. හරි. දැන් මට මේ ප්‍රශ්නවලට උත්තරයක් ඕනේ. 2004 අපිට මතකයි 40කට ආසන්න සංඛ්‍යාවක් මේ මොහොතේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන හැබැයි ඊට පස්සේ අපි දැක්ක කාලයක් යනකොට ඒ ආපු නියෝජිතයන් විවිධ දේශපාලන කඳවුරු නියෝජනය කරනවා. අදත් වර්තමානයේ අපි දක්වන සමහර ආණ්ඩුවත් එකතුලා ඉන්නවා, රාජපක්ෂලා කඳවුරේ ඉන්නවා. දැන් කොහොමද මේ தত্ত্বය අපි කියමුකෝ මේ පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ පැමිණියොත් මාලිමාව නියෝජනය කරමින් කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? ඒ වෙනස් තත්ත්වයක් තිබුණේ 2004 දී. ඇත්තටම අපේ පැත්තේ 39 පාර්ලිමේන්තුවල තීරීපත් වුණා සංධානයක් ඇතුලේ. ඉතින් ඒක කණ්ඩායමක් අතරමැද කඩාගෙන ගියා. ඉතින් බලන්න ඕනකම තියෙන්නේ යනකොටන යන්නේ අපිට වඩා කලින් ආණ්ඩුවක් හදලා රට ගොඩ ගන්න කියලා. හැබැයි කෙලවර වෙන්නේ අර පක්ෂ වලින් කොහේ හරි. දැන් සමහර කෙනෙකුට ඒවත් නැති වෙලා දැන් මොකද යන්නේ නම් නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව ආපත් ශාවකදී නම් ඒ දෙවෙනුවතාවට අපෙන් කණ්ඩායමක් ගියේ එතන පාර්ලිමේන්තු නියෝජනය කරපු අය නෙවෙයි, පක්ෂයේ සංවිධාන මට්ටමේ හිටපු අය. ඉතින් දේශපාලනයේ එවැනි අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වැදගත් වෙන්නේ අපි කොතරම් දුරට අපේ ප්‍රතිපත්ති මත පිහිටලා කටයුතු කරනවද කියන එක. මම හිතන්නේ නැහැ දේශපාලන ව්‍යාපාරික ලහිරු පටන් ගත්ත කණ්ඩායමෙන්ම ඒ කණ්ඩායමම තියාගෙන ඉස්සරහට ගිහිල්ලා බලයක් ගන්නවා කියලා. එහෙම වෙලා නැහැ ලෝකෙ කොහෙවත්. නේද? මම කියන්නේ ආගමකවත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු විවිධ හේතු මත, දේශපාලන හේතු මත, ආර්ථික හේතු මත, ද පුජ්‍යලික හේතු මත යන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඒ ව්‍යාපාරයේ කොතරම් දුරට ශක්තිමත් තමන්ගේ ප්‍රතිපත්ති මත පිළිලා කටයුතු කරනවද කියන එක. ඉතින් අපිට ඒ විශ්වාසය තියෙනවා. දැන් මේ ඇවිල්ලා ඉන්න කණ්ඩායම ගැන අපි දැන් කාලයක් සපීකත්වක වැඩ කරනවා. මේ චන්දරාබු කණ්ඩායම නේ අපේ ඉන්නේ. අඩෝ තරමේ 2015 ඉඳලා අවුරුදු දැන් 8ක් 9ක් ආසන්න කාලයක් තිස්සේ ඒගොල්ලෝ වැඩ කරනවා. ඒ අය චන්දවලට මුහුණ දීලා තියෙනවා, චන්ද පෙරදිලා තියෙනවා. අපි නිකන් නේද 100ට 3ට 4ට වැටලා තියෙනවා. හැබැයි ඒ එහෙම වුණත් දාලා ගියපු නැති අය. ඉතින් මේක කණ්ඩායමක්. ඉතින් ඒ කණ්ඩායම ඇතුලේ කටයුතු කරනකොට එකිනෙකා අතර අවබෝධය විශ්වාසය වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ ඉතින් මේ වෙලාවේ කවුරුත් එහෙම අපි දාලා යන සූදානම් වෙලා ඇති කියලා. එහෙම ඕනේ නැහැ දැන්. ඒ ඒ අයත් පිළිබඳව තීරුම් අරගෙන අපි කණ්ඩායමක් සාමූහික වැඩ කටයුතු කරමින් යනවා. හැම කෙනාම අපි ළඟ තියාගන්න අපි උත්සාහ කරමින් ඉන්නේ. හරි. දැන් ඊළඟ මැතිවරණ හමුවේ NPP එකේ ප්‍රධාන ප්‍රතිවාදියා සජිත් ප්‍රේමදාසද රනිල් වික්‍රමසිංහද වර්තමාන ජනාධිපතිවරයාද? පේන හැටියට සජිත්ට නම් ජනාධිපති ඉල්ලන්න හම්බෙන එකක් නෑ වගේ දැනට ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කළ තියෙන හැටියට සජිත් කෙසේ වෙතත් සජිත්ගේ කණ්ඩායමේ සියල්ලගේ සහය ලබා ගන්න, පොහොට්ටුවේ රාජපක්ෂලාගේ සහය ලබා ගන්න, අවසාන සිරිසේනලා කණ්ඩායමත් කැරකිලා කැරකිලා සහය දෙන්න සිද්ධ වෙන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වේවි. ඒ කියන්නේ සමගි ජනබලවගේ බොහෝ දෙනෙක් සජිත් දාලේ යයි කියලාද කියන්නේ? ඔව් දැනුත් ඉතින් අඩිය තියාගෙන ඉන්නේ. මම හිතන්නේ කකුල් දෙක නෙමෙයි මුළු කඳම එතන තියෙන්නේ. ඔය සජිත් කණ්ඩායම මහමැතිවරණයක් ඉල්ලන්න එක ප්‍රධාන හේතුවකුත් තමයි ඒ කණ්ඩායමට අදහසක් හදනවා ඕගොල්ලන්ට එහා පැත්තට ගිහිල්ලා පාර්ලිමේන්තුවට යන හම්බෙන්නේ නැහැ. සජබෙ හිටියොත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මහමැතිවරණේ බෝලේ දාමින් ඉන්නේ. හැබැයි ඔය ඒ ඒ සජිත් ප්‍රේමදාස වටේ ඉන්න හැමෝම දන්නවා සජිත් කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඔහුගේ විෂන් එක කොහොමද, ඔහුගේ හැසිරීම කොහොමද, නායකයෙක් හැටියට ඔහුගේ භවිෂ්‍ය කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහසක් ඒ ළඟ ඉන්න අයට තියෙනවා අපිටත් වඩා හොඳට. ඒකම එක හේතුවක් වෙනවා සමහරට ඒගොල්ලෝ සජිත්ගෙන් ගැලවිලා වෙන පැත්තකට යන්න. මට හිතෙන රනිල් වික්‍රමසිංහ තමයි මේ පැත්තේ අපේක්ෂකයා වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙන කියලා. ඔව් සුදී. සුදී.